kamma sakoni kamma dayahado kamma bandu kamma yoni kamma patisarno adi wasin nan idin dukak hadaganne ewa adithiye karalada karmaane sidiye kiyala hanne adithiye karala dewata neme meethi kamma sakoni kamma dayahado kiyala me karma adina karma kiyala gatte bawunu eka bawunu wadaya සියල් කර්මයෙන් සිදු වෙන්නේ නැහැ කියන වචනයක් තමයි සියල් අතීත කර්මයෙන් සිදු වෙනවා කියන ලා වූ දෘෂ්ටිය කියන බබු. බුදුරජාණන් වහන්සේ මෙන්න මේකට බහරගෙන. කර්මය සම්බන්ධ වෙලා මූලික වෙනවා කියන එක බුදුරජාණන් වහන්සේ මෙන්න දන්නවා. ඒක අතීත කර්මයෙන් සම්බන්ධ වෙනවා කියන කෙනෙක් දන්නේ නැහැ. දැන් නම් මේ මොහොතේ තත්ත්වයේ විද්‍යා කරන කර්මය. ඒකත් තමස ප්‍රෝමිය. සම්මදායාලෝ. දැන් ඉහි අපි යහපත් දෙයක් කළා. ඒ හේතුවෙන් අදත් අපි යහපත මඟ පෑදෙන්නත් මඟ පෑදෙන්න ඒකත් තමස ප්‍රෝමිය වෙන්න පුළුවන්. තේර අධ්‍යාපන යම් කිසි කර්මයක් යහපතක් හෝ අයහපතක් කළා. ඒකත් කර්මයේ මුල් වෙලා ගන්න විපාකයක් එන්න පුළුවන්. චේතනා හඳුන්වන්නේ ගම්මං වදාමි කියනකොට චේතනාව නැති හිතක් ඉන්නව හැබැයි නෑ. හිතක් යම් දෙයක් හටගත්තාම සර්වචිත්ත සාධාරණ චෛතසික චේතනා කියන්නේ. එන කර්මයක් ගොඩනගාගෙන තමයි හිතක් පහළ වෙන්නේ. ඒ කර්මයේ විවිධාකාර වෙන්න පුළුවන්. ඒක බලවත් කර්මයක් වුණොත් ඒක ලෝභදේශ මොහ මුල් වෙලා කරන පාප කර්මයක් වෙයි. අලෝභදේශ මොහ මුල් වෙලා තියෙන පුණ්‍ය කර්මයක් වෙයි. විමුක්තිය මාර්ගයේ මුල් කරගෙන ආර්යසත්‍යක මාර්ගයේ වැඩි මුල් කරගෙන ගියොත් නේව කල්ල සුක්ඛං නේව කල්ල සුඛ විපාකං කියන දෙයට වැටෙනවා. ඒ පුණ්‍ය පාප පුණ්‍ය කර්ම පාප කර්ම දෙකට වැටෙන්නේ නෙමෙයි. පුණ්‍ය විපාක පාප විපාක දෙකට වැටෙන්නේ නෙමෙයි. ඒක නිවන කරා යන්නව මාර්ගයක් වෙයි. ඒක අපිට ඒක අන්නේ නොකල ඒ විභාගෙද හිමික කියන්නේ බෑ. නේව කල්ලසුක්ඛං කියනවා කර්මයේ නොකල. නේව කල්ලසුක්ඛ විපාකං කියනවා මාර්ගඵල අවබෝධය ලබන්න බෑ. මේ පුණ්‍ය කර්මයක් නොකල මහාලෝ පුණ්‍ය ඵලයක් ලබනවා. පාප කර්මයක් නොකල පාප ඵලයක් ලැබෙන විදියකුත් දැන් අනන්ත සංසාරයේ පාප කර්ම නොකල කියන සත්‍යයක් නේ. නහවත්ින් වර්ගෙ මෙහෙම දුක කරවයක් ඇති වුණා කියලා. පාප කර්මයක හේතුව අනාදී මොතනින් හරි සම්බන්ධ. අපි ධර්මයේ කතාවක් තියෙනවා. එක්තරා භික්ෂුන් වහන්සේ ළම අමුල චෝදනාවට ගැටෙයි. කද්දිනෝ උල තියන්නේ කියනවා. මේ උල තියන්නේ මේ මොකලද වාක්‍ය මොකද කරන්නේ මේ සිද්ධිලා මේ ආගුල ගෙනිහිද? උල කියන්නේ රහත්ති කරලා ඉතින් උල තිබ්බර උල දී දී. යකලෝනේ කියන්නත් නෑ උල වදින්නේ. මේ උල කයි කියන්නේ උල වදින්නේ ඉතින් වදින්නේ. මෙහෙම ක්‍රමයක් තිබු. උන්වහන්සේ බැලුවා කල්පනා කරලා මෙන්න ඒක උල කියන හද. එතකොට දැක්ක වෙන කායකද. සියත් එක්කලා හේනකට ගිහිල්ලා ඉන්නකොට ඒ හේන ගස්ස බලලා ඒ ගස්ස බලලා ආකට ඒක මේ පොන්චි පොන්චි උල් කැලේ කිව්වා. කොබෝලීල කියන ගස්ස වර්ගය ගහ කපලා දාලා තියෙනවා දැක. ළමෙක් වශයෙන් ඔතෙත්ලා ඉන්නකොට ඒ ගහ කපලා දැම්මහම පොන්චි පොන්චි උල් කැලේ කීරි කැලේ. අර යටින් ඉන්නේ කොටේ කොටම අපේ ඉලක්කය. මේ ළමයා මැට් එකක් අල්ලගෙන ඉවරලා පස්සකට හිමිලි తీරුවන කොහොමද කීයක එන්නේ මෙන්න මේ භාවකත්වයේ පස්සේ උල කියන්නේ එයාට වාකීලා ආවේ කියලා එයා තමන්ගේ ඥාණයෙන් දැක්කා. දැන් මේක මේ උදාහරණ වෙන જાතියේ උල තියන. හරියට මේ දිහේදී අර වැසක් කොබෝලීල ගහේ කපුවෙක කෙන්දක පස වැසක් නෝ වාවේ ඉන්නේ. උඹලම ආව උල දිහා ගන්න ඕන නම් කොබෝලීල උල කපලෙන්න. එළියෙන් උත්තර උදිවා. ඉතින් කොබෝලීල කා කපුවා. ගෙනහල උල කරලා තිබා උල ගියා. පාසකට ඇතුළු. යාගේ තරහ හිතෝතේ කැල්දින අර උඩ උඩ ඉන්නකොටම කතා කරලා මේ ඉත හිද්දිය කියනකොට මේක රජුවා අහලා තරම් කියලා රජුවාට තරම් කියලා. රජුව කිව්වා ඒ තාපසය තව තුන විදහස් කරන්න. විදහස් කරලා ගලවන්න බලන උල ගලවන්න. යාකෝ ගල්මුදේටි පාක් මේ පාක බවට ආපුහම එහෙ තමයි. ඊට පස්සේ මම කරන්නේ අදෝ මාර්ගයේ ඇතුළේ ඉඳන් විදි බෙහෙත දෙමින්
යම්කිසි ආයුධයකින් කපලා කෑල්ල ඇතුලේ හිටින්න පුද්ගලයා අහකට ගත්තා කියන්නේ. හැබැයි ඒ හේතුවෙන් ඔහු මළේ නෑ. ඔහුගේ කාලේ ආයුධ ඒ වෙලාවෙ නිතිවිලා තිනවා. ඒ කියන්නේ කර්ම ඒ වෙලාව තිනවා. එතනින්ම යුද්ධ වෙලා ඉඳන් ගමන ඉවර වුණා. අර උල් කෑල්ල පස්සේ වැස්ස ඇතුලේ තියෙනවා. හැබැයි උල වැදලා නෙමෙයි මළේ වෙන හේතුව. දැන් මෙන්න මෙහෙම ඒවා තියෙනවා. කර්ම බලවේග බල දෙනකොට ඇදින බල දෙන ආකාරය. එන්න එහෙම ආදුවා හදාගෙන ඉන්න කතාවක් වගේ. කොයිතරම් හස්තිදාගෙන ඉඳලා දන්නේ නැහැ. ඔහු කතාවක් කියනවා. මේලා ඒ වගේ දේවල් කියනවා. විද්‍යාකාරින් අභිධි කරන කාරණා අක දෙන්න පුළුවන්. ඉතින් අනන්ත සංසාරයේ අභිධි කරගෙන ආවා කොච්චර දිනවල කියලා අපි කියන්න බෑ. ඉතින් මේ ලෝකෙ ඉඳගෙන සැප හොයගෙන ඉන්නවා නම් සුගති සම්පත් ගන්න හදනවා නම් මහ මුලාව. මෙච්චර බුබ්බලා කැටි කරන්න කවුරු වෙයි කරලා දින අපි කොයි මොහොතේ කාම විපාකයක් කරගෙන ඉඳලා අනන්ත දුකකට වැටෙන්න දිනවා කියලා දන්නේ නැතුව ඉන්න අපි. තවත් මෙච්චර නිදුක් වෙලා නිරෝගී වෙලා සුවපත් වෙලා ඉඳගෙන සැප සම්පත් ඉඳ බලනවා නම් ඒ තරම් මුලාවක් නැහැ යදාස් දිනවා. මේ බලාපොරොත්තු වෙන්න ඕනේ හැම වෙලෙම අප්‍රමාදව ලැබਿੱත් මොහොතේ ප්‍රයෝජනතාවගෙන මේ සතර අනාපත්‍ය දැනගෙන සියලු සත්‍යයේ අප්‍රමාණ මෙච්චිත වලමින් අපි ආපු ගමනේ අහාරත්යෙන් වැදලා තියෙන ලෝක චන්දරාගේ දුරුකරණය විමුක්තිය ලබා ගන්න උත්සාහ කරන්න වෙන තැන තිබිලා මේ ලෝකේ තව සැප හොයලා ඉඳ හදනවා නම් ඒ තරම් මුලාවක් නැහැ.